මම මේ කියන ක්‍රමවේදය මටත් අත්දැවරණ සිදු වුණා යම් කිසි කටයුත්තකදී මට මේ මුදල් ආපහු ලැබුණා. ඒ නිසා තමයි මම මේක ඔබටත් කියලා දෙන්න සූදානම් වෙන්නේ පුංචිම පුංචි දෙයක්. එයා ඔබේ දුරකථනයේ ඔබේ අංකය બ્લોක් කරලා තියෙන්නේ. එමෙතන ඒ ඔබ එන දුරකථන අංකය ඔබ කතා කරන වෙලාව විසන්දි කරනවා. අනේ ඒ වගේ අවස්ථාවල බැරිම තැන යරි ගන්න පුළුවන් නම් කතා කරලා ගන්න බැරිම තැන මෙන්න මේ දේ අත්හදා බලන්න කියලා මම ඔබට යෝජනා කරන පුංචිම පුංචි බ්ලැක් මැජික් එකක් කියලා දෙන්න යන්නේ. රෑ 9ට වගේ දේ මේ වගේ දේවල් කරලා හරියන්නේ නැහැ. 9ට කරන ඕල් දේවල් තියෙනවා. මේක උදේ පාන්දර කරලා පාත්හදා බලන්න. මේ හැම දෙයක්ම අනුගමනය කරන ඔබට යම් කිසි හෝ එක දෙයක් සාර්ථක වෙනවා ඇති. දැන් මම ඇත්තටම පෞද්ගලික 888 කියන මෙතඩ එක ඔබතුමාගේ ඒක මම අනුගමනය කරපු කෙනෙක් සා ඒක මම සාර්ථක වුණ කෙනෙක් සා බොහෝ අය අපේ මේ සාර්ථක බව අපිට එක මේ කියන ඉතින් ඔබ මේ දේවල් කරනකොට විහිළුවට හොඳයි මම බලමු කරලා මේක නෑ ට්‍රයි කරලා බලන්න එහෙම නෙවෙයි දැඩි විශ්වාසයෙන් කරා. ඒතර කවුරු හරි කෙනෙක් මේ මනස ගැන කවුරු හරි දන්න කෙනෙක්ගේ විශ්වාසය මත මේ ක්‍රියාත්මක වුණා. කොහොම හරි ඔබට ලැබෙන්න තියෙන මුදල ලැබුණා නම් විශ්වාසය මත හෝ මේක මත හෝ කමක් නැහැ. ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වේලාව YouTube නාලිකාව වෙත ඔබ වෙතම සාදරයෙන් පිළිගන්නවා. අද දවසෙත් අපි හැමදාමත් වගේ ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වන ක්‍රමවේද ගැන. ඊට මත්තෙන් අපි අපේ වැඩසටහන පිළිගනිමු. ඉතාමත්ම ගෞරවයෙන් ආචාර්ය චාමින් වර්ණකුල මහතා ආයුබෝවන් ඔබතුමාට. වේලාව YouTube නාලිකාව හරහා අත්වැල් බැඳගත් බොහෝ පිරිසකගේ ඉතාමත් හොඳ අදහස් හා යෝජනා අපිත් එක්ක තියෙනවා, අපිට කියලා තියෙනවා. සහ මේ අපි හඳුනන දුන ක්‍රමවේද බොහෝ අය මේ දේවල් අනුගමනය කරපු බොහෝ අය ඉන්නවා සර්. ඒ නිසාම තමයි අද දවසේ අපේ වැඩසටහනත් අපි මේ විදිහට අලුත් වැඩසටහනක් විදිහට ඔබට අලුත් ක්‍රමවේදයක් හඳුනා දෙන්න සූදානමින් ඉන්නේ. ඊට කලින් අපි හරි හැමදාමත් වැඩසටහන ආරම්භ වෙන්න කලින් ඔබව මොටිවේට් කරනවා, නැත්නම් ඔබව හොඳ බුද්ධිමත් කෙනෙක් විදිහට මේ දේවල් ගැන හිතන පතන කෙනෙක් විදිහට සහ මේ දේවල් අනුගමනය කරන කෙනෙක් විදිහට ඔබේ ජීවිතය ඔබ විසින්ම හදාගන්න ඕන විදිහ අපි කියලා දෙනවා. ඒ නිසා අද වැඩසටහන ආරම්භ වෙන කලින් අපි හොඳ පුරුෂ හොඳ ශක්තිමත් පෞරුෂයක් තියාගෙන තමන්ව පාලනය කරගන්න තමන් තමන්වම ශක්තිමත් කරගන්න පුරුෂය බවට පත් වෙන්නේ කොහොමද? ඒක කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම අදාළයි. අපි කියනවා පෞෂත්ව ලක්ෂණ කියලා. එක එක්කෙනාගේ අපින පර්සනල් ඩිසෝඩර්ස් එක එක්කෙනාගේ පෞෂත්ව ලක්ෂණ ද පෞෂත්ව ආක්‍රමිකතා තියෙනවා වෙනස්. අපි ගත්තොත් එහෙම මං වගේ නෙමෙයි ඔබ වගේ නෙමෙයි අනිත් අය එහෙම වෙනස්. ඒතර ලෝයින් එකෙක් දෙයකට සවේයි සමත කියලා කියන්නේ එහෙමයි. මොකද හැමෝම දැන් උදාහරණයක් වශයෙන් මම කැමති රැකියාව තව කෙනෙක් කැමති නැහැ. නේද මං උදේ කවුන්සලින් එකක් කළා. අම්මා කැමති කියලා රැකියාව ළමයා කැමති නැහැ. ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න එක එක්කෙනාගේ ruci අරුචිකම් තියෙනවා. ඒතර අපි ruci අරුචිකම් සමහර විට අපේ යම් යම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ නොවනම් පස්සේ අපි කලකිරෙනවා. අප කලකිරීමටපත් වෙලා සමහර අය ඒක දරා ගන්නවා. ඒ අයෙන් එක කඳුරක් කලන්නෙත් නැහැ. හිතේ දරාගෙන තියාගෙන ඉන්නවා. සමහර අය ඒක කාටරි කියලා ඒකට විසඳුම් හොයා ගන්නවා. සමහර අය එක දරා ගන්න බැරි මට්ටමට ආවන් පස්සේ සිවිදි රසා ගන්නවා. ඉතින් එක එක්කෙනා යම් දැන් ප්‍රශ්නයක් ගත්තොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන ආකාරය ගත 100ක් ගත්තොත් ක්‍රමවේද 100ක් තුන තමයි ඒකට මුහුණ දෙන්නේ. සමහර අය දරා ගන්නවා, සමහර අය දරා ගන්න බැරුව මැරෙනවා, සමහර අය ඉවසාගෙන ඉන්නවා, සමහර අය ඒක කාටට කියලා සිත නිවා ගන්න ඒ ආකාරය. ඉතින් ඒ නිසා මතක තියා ගන්න පොද පෞරුෂත්වයේ ලක්ෂණ තමයි ඉවසා දරාගෙන සිටීම හා එහෙම නැත්නම් දෙනත් මනෝ උපදේශකවරයෙක් හරි වැඩිහිටියෙක් හරි පූජපක්ෂයේ කෙනෙක් අඟට ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳා ගන්න, නිරවුල් කර ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. එහෙම නැතුව කිසිම කෙනෙක් සියදී නසාගත්තන් පස්සේ මේ ප්‍රශ්නේ ඉවරයි කියලා හිතන්නේ. මොකද ඊළඟ අපේ ආගම අනුව අපේ බුද්ධාගම යන ඊළඟ සංසාරෙත් ඒක දෙගුරුත් තෙගුණු වෙලා ප්‍රශ්නේ පැනනගින් ඉන්න පුළුවන්. ඒ සම්බන්ධ ප්‍රශ්න වලට සියලුම විසඳුම් සියදී නසාගෙන පෞගේ කාලේ අපි දැක්කා වෛද්‍යවරු නීතිඥවරු ආදී IQ ඩිවලොප් කරපු ගොඩාක් අය සුසයිඩ් කරගත්. එතකොට අපි දැක්ක පෞගේ කාලේ ඒ ගත්තොත් එහෙම IQ එක දියුණු කරගත්ත අය
සූසයිට් කරගත්තේ නැහැ. ප්‍රශ්නවලට විසඳුම් හොයාගත්ත. ඒ නිසා මතක තියාගන්න IQ කියලා කියන්නේ මොළේ වම් පැත්තේක ඩිවලොප් වුණාන් පස්සේ ඔබේ ඇම්බිෂන් එකට යන්න පුළුවන්. ආචාර්ය මාචාර්ය පදවි තානාන්තර ගන්න පුළුවන්. IQ එක ගත්තොත් ඒව යන්න නෙමෙයි. ඒකෙන් සැනසිරිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න IQ එකත් ඕනේ. ඒ යන ප්‍රශ්න ගැටළු දරා ගන්න IQ එකත් ඕනේ. වම් මොළයත් ඕනේ, දකුණු මොළයත් ඕනේ. මේ දෙකම ඩිවලොප් කරගත්තොත්, බැලන්ස් කරගත්තොත් සමාත්‍යෝග උත්තේජය, යෝගස් බැලන්ස්, බැලන්සිස් යෝගා එහෙම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මතක කියන්නේ සම්බර මානසිකත්වය සඳහා ඔබට හරි වටිනවා අපේ භාවනාව, අපේ තියෙන මේ සැහැල්ලුතා සංගීතය, අනේ ඒ වගේ දේවල් භාවිතා කළොත් ඔබට පුළුවන් හොඳ විසඳුම් සොයාගන්න. ඒ අවවාදය හිමත් නැත්තම් ඔබව යහපත් මාර්ගයට ගන්නට පුළුවන් අවශ්‍ය වෙන කරුණක් තමයි තුමන් කිව්වේ. ඉතින් මේ දේවල් අපි හැමදාමත් අපේ වැඩසටහන ආරම්භයේදීම කියන්නේ ඔබව ශක්තිමත් කරන්න. මොකද ඔබ අපිට හැමදාමත් වටින පුද්ගලයා. සා ඔබ තාමත් ඔබේ වටිනාකම හඳුනාගෙන නැත්තම් මේ දේවල් හරහා හරි අද සිටන් හරි ඔබේ වැඩසටහනකම හඳුනගෙන මේ ක්‍රමවේද හරහා ගිහින් ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ නම YouTube නාලිකාව හරහා කතා කරන සූදානම් වෙන්නේ බොහෝ අයට ගැටලු තියෙන මේ කාලේ ණය දෙනවා, ණය දුන්නේව ගන්නත් බෑ. ඇත්තට මේ කාලෙ විදිහට ණය දුන්න දේම ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට ගනු ගෝවත්තර ඉස්සර ගත්ත ණය දැන් බොල් ණය විදිහට කපා හැරිලා ඇති. හැබැයි ඔබ ආර්ථිකමය අතින් බොහෝ අපහසුතාවලට පත් වෙලා ඉන්න කාලයක ඔබට මොනවා රුපියල් හරි වටිනවනේ සර්. දැන් කෙනෙක් මේ වෙලාවේ හැටියට ඔබට ඔබේ රුපියල් හරි වටිනවා. ඒක හරි ඔබ ශක්මත් කරගන්න ඕනේ. එහෙනම් ඔබ කාට හරි ණය මුදලක් දීලා තියෙනවා නම් හෝ වේවා, කාගෙන් හරි ඔබට මුදලක් ඉන්න තියෙනවා නම් හෝ වේවා, නැත්නම් ඕනෑම ආකාරයක ගණදෙනුවක් ඔබට එන්න තියෙනවා නම් අන්න අපි කියලා දෙනවා ඒක කොහොමද ලබා ගන්න කියලා. ඔව්, අනිවාර්යෙන් දැන් ගොඩක් අය ෆැමිලි කරන සම මෙච්චර මුදලක් දුන්නා මට මේ මුදල ලබා දුන්නේ නැහැ. ඒ වගේ මම දුරකථනයෙන් යට කතා කරනකොට දුරකථනේ පවා විසන්දි ගල්ලා තියෙන නිසා මේ ණය මුදල ගන්න කොහොමද කියලා මම මේ කියන ක්‍රමවේදය මටත් අත්දැක බලන සිදු වුණා යම් කිසි කටයුත්තකදී. මට මේ මුදල ආපහු ලැබුණා. ඒ නිසා තමයි මම මේක ඔබටත් කියලා දෙන්න සූදානම් වෙන්නේ. පුංචිම පුංචි දෙයක් මේකට අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණ වශයෙන් ඔබ ලක්ෂ 10ක් 15ක් 50000ක් 25000ක් දීලා තිනවා කාට හරි. එයා දෙන්නේ නැහැ. එයා මගහරිනවා. එයා ඔබේ දුරකථනයේ ඔබේ අංකේ බ්ලොක් කරලා තියෙන්නේ. එමෙ නැත්නම් ඒ ඔබ එන දුරකථන අංකේ ඔබ කතා කරන වෙලාව විසන්දි කරනවා. අනේ ඒ වගේ අවස්ථාවල බැරිම තැන, කියන්නේ ගන්න පුළුවන් නම් කතා කරලා ගන්න, බැරිම තැන මෙන්න මේ දේ අත්හදා බලන්න කියලා මම ඔබට යෝජනා කරන පුංචිම පුංචි බ්ලැක් මැජික් එකක් කියලා දෙන්න යන්නේ. මේකට අවශ්‍ය වෙන දේවල් මම ඉස්සලා කියන සුඳුරුණු ගෙඩිය, මේ වගේ කරාබුදටි ටික, මේ වගේ ෆොයිල් පොලයක් හා කොළපාට පෑනක්. පෑන නිල්පාට පෑන ප්‍රශ්නයක් නැහැ. මම මගේ TikTok එකේ මන්දම නිල්පාට පෑනක්. මේකේ කොළපාට පෑනක් ගත්තා ප්‍රශ්න නැහැ. කොළපාට පෑන ටික බලවත්. මතක තියාගන්න ඒක බලවත්. අපි ඒක හැම වීඩියෝ එකකම වගේ කිව්ව කොළපාට පෑන බලවත්. ඔබ අරගෙන ඉස්සලා ඊට පස්සේ මේ සුඳුරුණු ගෙඩිය ගන්නවා. අරගෙන ඉවර වෙලා මම කියමුක මට මුදල් දෙන්න තියෙන එක මම මුදල් ණයට දුන්නේ ලක්ෂ 10ක් දුන්නා නිමල් කියන එක කෙනාට. එහෙමනම් මම ලියන්නේ නිමල්ගේ නම. ඔන්න මම සුදුරුවල එක පැත්තක දින නිමල් ලියුවා. මම ලබා දුන්න මුදල අපි කියමුකෝ සරල ගානක් කියමු 10000ක්. ඔව් 10000ක්. ඔන්න 10000. ඔන්න නම නිමල්, මුදල 10000. දැන් මම ලිව්වා. ලියලා ඉවර වෙලා මේ සුදුරුණු ගෙඩිය තියලා මේ ආකාරයට මම ඊට පස්සේ මේ වටේට මේ කරාබුලට ටික ඉහිනවා. ඔන්න බලන්න. මේ කරාබුලට ඉහින. ඉහිලා පොඩි වේලාවක් මම මේක දිහා බලාගෙන ඉඳලා මගේ මුදල ලබා දුන්නට ස්තුතියි කියලා නිමල් ඔබ මට මගේ මුදල ආපසු ලබා දුන්නාට ස්තුතියි කියලා කියනවා. කියලා ඉවරලා ඊට පස්සේ මම මේක සම්පූර්ණ මේ ආකාරයට වහලා මේ කොයිල් එකකින් මේක වහන මේ ෆොයිල් කොලේ වහලා ඊට පස්සේ ඔබේ කොට්ට යටින් ඒ පැත්තෙත් නමනවද සර්? ඔව් දෙපැත්තෙම නවලා කොට්ට යටින් තියන්න. කොට්ට යටින් තියෙනකොට ඔබට මේ සුදුරුණු ගෙඩිය ලොකුණා
මුදල කෙසේ වෙතත් ඔළුව කැක්කුවක් හැන. ඒ නිසා මතක තියාගෙන ගොඩාක් ලොකුම ලොකු සුදුරුළු ගෙඩියක් ගන්න එපා, පොඩි සුදුරුළු ගෙඩියක් අරගෙන. අරගෙන ඉවර වෙලා මේක ආයෙතරි හොලවන්න යන්න එපා, කොට්ටයට තියාගරි. බලන්න දවස් 7, 14, 20 යනකොට ඇය හෝ ඔව් ඔබට ආමන්ත්‍රණය කරලා ඔබේ මුදල ආපසු අඩුගානේ මුදලින් කොටසක් කරි ලබා දෙන්න එකඟ වෙනවා. එතකොට මේක හැමදාම ඔබ රාත්‍රී කාලේ මේ නම සිහි කරන්. නම සිහි කරලා කියන්නේ ඔබ මම ලබා දුන්න මුදල මට ලබා දීව පිළිබඳව ඔබට ස්තුතිය නිවල් කියන කියන්නේ. කියලා ඉවර වෙලා මේකත් මේක ආපහු උස්සන්න යන්න එපා. මේක එහෙම පොට්ටයට දිය ඔබ එහෙම නිදාගන්න. මේක ක්‍රියාත්මක වෙන්නේ දවස් 21ක් යනකොට. මේ ක්‍රියාත්මක මේක ක්‍රියාත්මක භාවයේ ලැබෙනවා දවස් 21ක් ඇතුළත. දවස් යන අපි මේ සමහර වෙලාවල් දවස් වල නම් අපි කියලා මේක පොයි දවසේ කරන්න, උදේ වරුව කරන්න, කොයි වරුවකින්ද කොයි වෙලාවකින්ද අපි මේක පටන් ගන්නේ? ඔව්, මේවා සාමාන්‍යයෙන් කරනකොට මතක තියාගන්න උදේ පාන්දර 4යි 12යි 5යි 12යි අතර කාලේ, මං කියන කාලේ කාලේ කරන්න. රෑ 9ට වගේ මේ වගේ දේවල් කරලා හරියන්නේ නැහැ. 9ට කරන ඕල් දේවල් තියෙනවා. මේක උදේ පාන්දර කරන්න. කරලා බාත් අදා බලන්න. අපි මේ හැම දෙයක්ම කියලා දෙන්නේ ඔබව සාර්ථක කරන්න. ඉතින් අද දවසේ අපි කියලා දුන්නේ මේ සුදුරු ගෙඩියක් අරගෙන මේක හරි සරල දෙයක්. අපිට ඉතාමත්ම පහසෙන් හොයා ගන්න පුළුවන් දෙයක්. අපහසු නම් තියෙන මේ ෆොයිල් කවරක්, ඒකත් පුන්සිටි එකට ගියාට පස්සේ මේ ෆොයිල් ෂීට් එක ගන්න පුළුවන්. හැබැයි මේ හැම ක්‍රමවේදයක්ම කරනකොට අපේ මනස අපි කොහොමද හසුරවගන්නේ? ඔව්, මං ඉස්සරහත් කියනවනේ විශ්වාසය එක කියලා. ඔබ මේ දේවල් කරනකොට මිහිලුවට හොඳයි මම බලමු කරලා මේක නෑ ට්‍රයි කරලා බලන්න, එහෙම නෙවෙයි. දැඩි විශ්වාසයෙන් කරා. ඒතර කවුරු හරි කෙනෙක් මේ මනස ගැන දහවර දන්න කෙනෙක්ගේ විශ්වාසය මත මේ ක්‍රියාත්මක වුණා. කොහොම හරි ඔබට ලැබෙන්න තියෙන මුදල ලැබුණා නම් විශ්වාසය මත හෝ මේක මත හෝ කමක් නෑ. ඒසම මතක තියාගන්න දැඩි විශ්වාසයෙන් මේක කරන්න. මේක කරන වෙලාවේ මේ මනුස්සයාට අතුරුකම් නපුරු සිත් ඇති කරන් නපුරු සිතුවිලි ඇති කරන් කරන්න එපා. මගේ මුදල ආපස ලබා දීම පිළිබඳ ස්තුතිය කියලා තමයි මේක කරන්නේ. කරලිවරල හැමදාම රැඳ නිදා ගන්න යනකොට සී කරන්න ඔබට ඕන මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක වහලා ඉන්න තියෙන මේක අත තියලා ඔබ මට මගේ මුදල ලබා දීම පිළිබඳ ස්තුතිය කියන එහෙම කරන්නත් පුළුවන්. එහෙමත් කරන අය ඉන්නවා. එහෙම නැත්තම් ඔබේ මුදල ඔබට ලැබේ අඩු ගානකින් මුදලෙන් භාගයක් හරි එයා ලබා දෙනවා අනිවාර්යෙන්. ඔබට දැන් ඉතින් සතුට ඇති. මොකද ඒ සතුට තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. මේ හැම දෙයක්ම කියන දේ හැම එකක්ම අපට සාර්ථක වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම අනුගමනය කරන ඔබට යම් කිසි හෝ එක දෙයක් සාර්ථක වෙනවා ඇති. දැන් මම ඇත්තටම පෞද්ගලිකව 888 කියන මෙතඩේ ඔබතුමාගේ ඒක මම අනුගමනය කරපු කෙනෙක් සා ඒක මම සාර්ථක වුණ කෙනෙක් සා බොහෝ අය අපේ මේ සාර්ථක බව අපිත් එක්ක මේ කියන. ඉතින් මේ වගේ දේවල් වලදී ඔබට අපේ පරණ වැඩසටහන් තියෙනවා. ඒවරත් ගිහිලා බලන්න තුනම් අපේ පරණ වැඩසටහන් බොහොමයක් කළා. තේ එන්ජල් නම්බර්ස් ගැන කියලා දෙනවා. මේ වගේ පුංචි පුංචි මෙතඩ්ස් සහ ඒ මෙතඩ්ස් අඩංගු වෙන තප්පේසෙක තියෙන මේ විෂු මංජුෂා කියන පොතේ තියෙනවා. අපි ඒකත් සර් හඳුනනවා දෙමු. සා එතුමාගේ ඉදිරි කාලයේදී තාම සුබ පණවිඩයක් ඔබට ලැබේවි. ලස්සන වැඩසටහනක් ඔබ වෙනුවෙන් ගෙන ඔබ ඉතාම බලාගෙන හිටියපු වැඩසටහනක්. ඒකත් අපි සඳහන් කරමු සර්. ඔව්, දැන් අපි එන මාසේ 15 වෙනිදා අපි සූදානම් වෙන බ්ලැක් මැජික් වර්ක්ෂොප් එකක් පවත්වනවා. මේක පිරිසිදු කරන්නේ බ්ලැක් මැජික් වර්ක්ෂොප් එකක්. මේ වර්ක්ෂොප් එකේ මම ඉගෙනගත්ත ගොඩක් දේවල් පය හයක වගේ කාලයකදී 30 දිනකට වගේ පිරිසකට සුළු පිරිසකට කියලා දෙන්න සූදානම් වෙනවා. කවුරුන කෙනෙක් මේවා දැනගන්න ඉගෙන ගන්න ඔබට අවශ්‍ය දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය නම් අපේ වැඩමුළුවට එන්න කියලා අපි ආරාධනා කරනවා. 5:30 දුරකථන අංකය 0767 2850 ඒකට කතා කරලා දැන් දැම්ම ලියාපදිංචි වෙන්න. අපි 32 වගේ ප්‍රමාණයක් තමයි ඉස්සලා ගන්නෙ. ඊට අමතරව මේ බ්ලැක් මැජික් වල කියන ගොඩාක් දේවල් අපේ සරසවි පොත්වල මිරදී ගන්න පුළුවන්. විශ්වමාංශා පොතෙන් මේකෙන් ලබා ගන්න පුළුවන්. මීටත් වඩා එයාට ගිය දේවල් ගැන තමයි මම කතා කරන්න සූදානම් වෙන්නේ. කැමති කෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ගොඩක් දේවල් අපි මේ වැඩසටහනේ ඔබට පරිත්‍යාග කරන ඒවා අත්දැක බලන්න කියලා අපි යෝජනා කරා. ඔබ යම් කිසි හෝ ගැටලුවක ඇතුළ සහ ඔබට මේ ගැටලුව වලින් දැන් අපි හැමදාමත් කතා කරන්නේ ධනය ආකර්ෂණය කර ගන්න දේවල්, ණය මුදල් ලබා දෙන දේවල්, රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ශක්තිමත් කරන දේවල්නේ. හැබැයි ඔබ
ගැටලුවක ඉන්නවා නම් ඔබට අවශ්‍යයි මෙන්න මේ ගැටලුවට විසඳුමක් කියලා අපි සරහා දැනගන්නට පුළුවන් නම් මොනවා හරි මෙතනට අපිට ලියන්න අපි ඒ දවසක කවදා හරි දවසක ළඟ වෙන දවසක අපි වැඩසටහනත් ඔබ වෙනුවෙන් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් එහෙනම් අද දවසේ අපි අනර් සූදානමින් ඉන්නවා යන්නට කලින් ඉතින් ස්තුතිවන්ත වෙන හැමදාමත් වගේ අපිත් එක්කත්වල් බැඳගනිමින් අපේ ආදරණීය ජනතාව වෙනුවෙන්ම ඒ අයගේ සුභසිද්ධි උදෙසා ඔබතුමා මේ කරන මෙහෙවරට ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් සමුදෙනවා අපි තවත් දවසක හමු වෙමු ආයිබෝවත්. වේලාව YouTube නාලිකාව subscribe කරන්න ඒ වගේම චාමින් වර්ණකොළ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා ඉන්න ඔබට සුබ දවසක් ආයිබෝවත්.